ජලීය මාධ්‍යයේදී එච්චේ ඒක භාෂ්මික අම්ලෙහි අයනීකරණ නියතය අගේ අපිට දීලා තියෙනවා. පළවෙනි කොටස කියන්නේ සෙල්සියන්සක 25 දී එච්චේ සාන්ද්‍රණය ගණ්ඩෙසිමීටර මෝල 0.1 වෙච්ච ද්‍රාවණයක pH අගේ ගණනය කරන්න. අයනීකරණ නියතය දීලා තියෙන හින්දා අපිට පැහැදිලි එච්චේ කියන අම්ලය ජලයේදී දුබලාම්ලිකයි. අයනීකරණ නියතයේ අගය ගණඩෙසිමීටර මවුල 10^5 වෙනවා. ඒකෙන් අපිට තීරණය කරන්න පුළුවන් HA කියන අම්ලය ජලයේදී දුබලාම්ලිකයි. HA අම්ලයෙන් H ධනායනයක් පිට වුණාම ඒ H ධනායන ජලාණුවක් ලබා ගන්නවා. ඒතකොට හැදෙනවා හයිඩ්‍රෝනියම් අයන සහ ඒරින අයන. මේ විදිහට තුලිත රසායනික සමීකරණ ලියල් තිබ්බට ලකුණු 2යි. දැන් අපිට රයිස් ටේබල් එක ලියන්න පුළුවන් ආරම්භක HA සාන්ද්‍රයේ ගණ්ඩෙසිමීටර මවුල 0.1යි. ද්‍රාවණයේ ආරම්භයේදී හයිඩ්‍රෝනියම් අයන තියෙනවා ජලයේ ස්වයං අයනීකරණයෙන් ලැබෙන. අපි උපකල්පනය කරනවා ජලයේ ස්වයං අයනීකරණයෙන් ලැබෙන හයිඩ්‍රෝනියම් අයන ප්‍රමාණය නොගිනි හැකි කියලා. එතකොට ආරම්භක හයිඩ්‍රෝනියම් අයන ප්‍රමාණය 0 කියලා ගන්න පුළුවන්. ආරම්භයේදී ද්‍රාවණය තුළ ඒරින අයන පැවතුනේ නැහැ. අපි හිතමු විඝටනය ඝන ඩෙසිමීටර මවුල x. සෑදීම HA වලින් ඝන ඩෙසිමීටර මවුල x ප්‍රමාණයක් විඝටනය වුණා නම් හයිඩ්‍රෝනියම් අයන හැදෙන්න ඕනේ ඝන ඩෙසිමීටර මවුල x ප්‍රමාණයක්. ඒරින අයන හැදෙන්න ඕනේ ඝන ඩෙසිමීටර මවුල x ප්‍රමාණයක්. ආරම්භයේ HA ඝන ඩෙසිමීටර මවුල 0.1ක් තිබුණා. HA වලින් ඝන ඩෙසිමීටර මවුල x ප්‍රමාණයක් වැය වුණා. සමතුලිතයට පවතින ප්‍රමාණය ඝන ඩෙසිමීටර මවුල 0.1 අඩු කිරීම x ප්‍රමාණයක්. ආරම්භයේ තිබුණු හයිඩ්‍රෝනියම් අයන ප්‍රමාණය නොගිනි හැකි. හයිඩ්‍රෝනියම් අයන ඝන ඩෙසිමීටර මවුල x ප්‍රමාණයක් හැදුණා. එහෙනම් සමතුලිතය තියෙන්න ඕනේ ඝන ඩෙසිමීටර මවුල x ප්‍රමාණයක්. ඒරින අයන ආරම්භයේ තිබුණ නැහැ. ඝන ඩෙසිමීටර මවුල x ප්‍රමාණයක් හැදුණා. එහෙනම් සමතුලිතය තියෙන්න ඕනේ ඝන ඩෙසිමීටර මවුල x ප්‍රමාණයක්. රයිස් ටේබල් එක ලිව්වට ලකුණු 2යි. ජලයේ ස්වයං අයනීකරණයෙන් ලැබෙන හයිඩ්‍රෝනියම් අයන ප්‍රමාණය නොගිනි හැකි කියලා ලිව්වට ලකුණු 2යි. HA දුබලම්ලයේ K අගය සඳහා අපිට ප්‍රකාශනයේ ලියන්න පුළුවන් K අගය සමාන වෙනවා හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ගුණ කිරීම ඒරින අයන සාන්ද්‍රණය බෙදීම HA සාන්ද්‍රණය. මේ ප්‍රකාශය ලියලා තිබ්බට ලකුණු 2යි. අගයන් ආදේශ කරන්න පුළුවන් අපිට උපකල්පනය කරන්න පුළුවන් HA දුබලාම්ලික නිසා HA වල විඝටන ප්‍රමාණය ආරම්භක සාන්ද්‍රය සමග සැසඳීමේදී නොගිනිය හැකියි. ඒ නිසා අපිට උපකල්පනය කරන්න පුළුවන් 0.1 අඩු කිරීමේ ආසන්න වශයෙන් සමානයි 0.1යි. ඒ ආසන්න කිරීම ලියලා තිබ්බට ලකුණු 2යි. දැන් අගයන් ආදේශ කරන්න පුළුවන් K අගය අපිට දීලා තියෙනවා සෙල්සියස් 25 දී ඝන ඩෙසිමීටර මවුල 1 ගුණ කිරීම 10^5යි. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ගුණ කිරීම ඒරින අයන සාන්ද්‍රණය හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රයට සමානයි. එහෙනම් හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ගුණ කිරීම ඒරින අයන සාන්ද්‍රය කියන්නේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රය ගුණ කිරීම හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. ඒ කියන්නේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය වර්ගය. බෙදීම HA සාන්ද්‍රණය. HA සාන්ද්‍රය ඝන ඩෙසිමීටර මවුල 0.1 අඩු කිරීම x ආසන්න වශයෙන් සමානයි ඝන ඩෙසිමීටර මවුල 0.1යි. මේ විදිහට ඒකක සමග අගයන් ආදේශ කළාට ලකුණු 2යි. දැන් අපි ලියන්න පුළුවන් හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණයේ වර්ගය සමානයි 1 ගුණ කිරීම 10^5 ගුණ කිරීම 0.1. 0.1 කියන්නේ 10^1 වෙනි බලය. එතකොට 10^5 ගුණ කිරීම 10^1 වෙනි බලය කියන්නේ 10^6 වෙනි බලය. ඒකකය මවුල වර්ගය ඩෙසිමීටර ඍණ 6. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ගණනය කිරීම සඳහා වර්ගමූලය ලබා ගත යුතුයි. 10^6 වෙනි බලයේ වර්ගමූලය කියන්නේ 10^3 වෙනි බලය. මවුල වර්ගයේ වර්ගමූලය කියන්නේ මවුල ඩෙසිමීටර ඍණ 6 වෙනි බලයේ වර්ගමූලය කියන්නේ ඩෙසිමීටර ඍණ 3. ඝන ඩෙසිමීටරේ මවුල 10^3 වෙනි බලයක් වෙනවා හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. ඒ අගය ගණනය කරගත්තට ලකුණු 2යි. දැන් අපිට pH අගය ගණනය කරන්න පුළුවන්. pH අගය සමානයි ඍණ ලඝු 10 පාදයට 10^3 වෙනි බලය. 10 පාදයට 10^3 වෙනි බලයේ ලඝු ඝනකයේ ඍණ 3යි. ඍණ 3 ගුණ කිරීම ඍණ කියන්නේ ධන 3යි. pH අගය 3යි.
ඒගේ ගන්න කරගත්ත ලකුණු දෙකයි. හයිඩ්‍රෝනිය මයන සාන්ද්‍රණය සහ කේ ඇසුරෙන් එච්චේ සාන්ද්‍රණය බෙදීම ඒරිනායන සාන්ද්‍රණය සඳහා සම්බන්ධතාවක් ව්‍යුත්පන්න කරන්න. එතුර අපි මේ වෙනකොට ලියල තියෙනවා කේ සමානයි හයිඩ්‍රෝනිය මයන සාන්ද්‍රය ගුණ කිරීම ඒරිනායන සාන්ද්‍රය බෙදීම එච්චේ සාන්ද්‍රණය. දැන් මේ ප්‍රකාශයෙන් අපිට උක්ත කරගන්න ඕනේ එච්චේ සාන්ද්‍රණය බෙදීම ඒරිනායන සාන්ද්‍රය. එතර දෙපසම ගුණ කරන්න පුළුවන් එච්චේ සාන්ද්‍රණයෙන් දෙපසම බෙදන්න පුළුවන් ඒරිනායන සාන්ද්‍රණය. දෙපසම බෙදන්න පුළුවන් කේවලි. මෙන්න මේ සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන් මේ සම්බන්ධතාවය ලබා ගත්තට ලකුණු දෙකයි. දැන් තුන්වෙනි කොටස බලන්න. ආරම්භක සාන්ද්‍රයේ ගණ්ඩසිමීට මාළු 0.1 වන HA ද්‍රාවණයට සුදුසු භෂ්මයක උචිත ප්‍රමාණයක් එකතු කිරීමෙන් එහි pH අගය 4 ලෙස පවත්වා ගන්නා ලදී. භෂ්මයේ යෙදුවට පස්සේ pH අගය 4 කියන අගයට පත් වෙලා තියෙනවා. ඒකෙන් අපිට පැහැදිලි HA ඉතිරි වෙන්න ඕනේ. ද්‍රාවණයේ සේසියන්සික 25 පවතින හින්දා භෂ්මයේ වැඩිපුර යෙදුවනම් ද්‍රාවණයේ pH අගය 4 වඩා වැඩි අගයකට පත් වෙනවා. ද්‍රාවණයේ pH එකේ 4 වඩා අඩු වගේක තියෙන හින්දා සෙල්සියස් එක 25 දී අපිට නිගමනය කරන්න පුළුවන් ඉතිරි වෙලා තියෙන්නේ HA. ඉහත දෙකෙහි ලබාගත් සම්බන්ධතාව උපයෝගී කරගනිමින් මේ අවස්ථාවේදී HA සාන්ද්‍රණය සහ ඒරිනායන සාන්ද්‍රණය ගණනය කරන්න. දැන් අපිට පැහැදිලි මේ තත්ත්වය යටතේදී pH එකේ 4යි. pH එකේ 4 වෙනවා නම් මේ ද්‍රාවණය තුළ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ගණ ඩෙසිමීටර මවුල 10^4 වෙන්න ඕනේ. ඒ යගේ ගණනය කරගත්තට ලකුණු දෙකයි. එහෙමනම් මේ තත්ත්වය යටතේදී මේ ද්‍රාවණය තුළ HA සාන්ද්‍රණය සහ ඒරිනායන සාන්ද්‍රණය අතර අනුපාතය සමාන වෙනවා. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය දන්නවා ගණ ඩෙසිමීටර මවුල 10^4යි. K යගේ දීලා තියෙනවා ගණ ඩෙසිමීටර මවුල 10^5යි. එතකොට ඒකක සුළු වෙනවා 10^4 බෙදීම 10^5 10^4 වෙනි බලේ අඩු කිරීම -5. එතකොට -4 එකතු කිරීම 5 ඒ කියන්නේ 10 පළවෙනි බලේ 10යි. ඒ අනුපාතය 10යි කියලා ගන්න එක කරගත්තら ලකුණු 2යි. HA අම්ලයට භෂ්මය යොදනකොට HA අම්ලය භෂ්ම එක්ක ප්‍රතික්‍රියා කරනවා. භෂ්මයෙන් ලැබෙන්නේ හයිඩ්‍රොක්සයිඩ් අයන. H දන අයන එකයි හයිඩ්‍රොක්සයිඩ් අයන එකයි ජලයේ එකක් හැදෙනවා. ඉතිරි වෙන්නේ ඒරින අයන. මේ විදිහට තුලිත රසායනික සමීකරණ ලියුවට ලකුණු 2යි. එතකොට මේ ලැබෙන ද්‍රාවණයේ තියෙනවා සෑදුණු ඒරින අයන. මේ ගණනය කිරීම කරන එක ලේසි. අපි හිතමු ඒරින අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල C කියලා. මේ ද්‍රාවණයේ ඒරින අයන ඝන ඩෙසිමීටර මවුල C ප්‍රමාණයක් තියෙනවා. ද්‍රාවණයට යම් කිසි පරිමාවක් තියෙනවා. ඒරිනායන හැදුනේ කොහොමද? HA කියන අම්ලය හයිඩ්‍රොක්සයිඩ් අයන සමග ප්‍රතික්‍රියා කිරීම නිසා. සීමාකාරී ප්‍රතික්‍රියක යෙුනේ හයිඩ්‍රොක්සයිඩ් අයන. ඒතර හයිඩ්‍රොක්සයිඩ් අයන ඔක්කොම ප්‍රතික්‍රියා කළ අවසාන වුණා. HA අම්ලයෙන් යම් කිසි ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කළා. එතකොට HA අම්ලයෙන් ප්‍රතික්‍රියා කරපු මවුල ගානයි ඒරිනායන වලින් හැදිච්ච මවුල ගානයි සමානයි. HA වලින් ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය හින්දා HA අම්ලයේ සාන්ද්‍රණයේ යම්කිසි අඩුවක් වෙනවා. සාන්ද්‍රණයේ අඩුව කොහොමද ගන්න කරන්නේ? මවුල ගාන බෙදීම පරිමාව. ඒරිනායන සාන්ද්‍රණයක් පවතිනවා. ඒරිනායන සාන්ද්‍රණය කොහොමද ගන්න කරන්නේ? ඒරිනායන මවුල ගාන බෙදීම ද්‍රාවණ පරිමාව. එකම ද්‍රාවණය තුළ මේ සංඝටක දෙකද පවතින හින්දා මේ සංඝටක සඳහා ද්‍රාවණ පරිමාව කියන්නේ එකමගේ. එතකොට ඒරිනායන සාන්ද්‍රණයේ යම්කිසි ගාණක් නම් ද්‍රාවණ පරිමා සමාන හින්දා HA සාන්ද්‍රණයේ අඩුවීම ඒරිනායන සාන්ද්‍රයට සමාන වෙන්න ඕනේ. ඒ අදහස ලිව්වට ලකුණු 3යි. මෙතනදී අපි හිතන දේ තමයි මේ භෂ්මය ඝණයක් විදිහට යෙදුවේ. එතකොට ද්‍රාවණ පරිමාව දිගටම නියතව පවතිනවා. එතකොට අපිට කියන්න පුළුවන් HA සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 0.1 අඩු කිරීම C. ඒ යගේ ගණනය කරගත්තා ලකුණු 3යි. දැන් අපිට මේ අනුපාතයට ආදේශ කරන්න පුළුවන්.
එච්චේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 0.1 අඩු කිරීම C. බෙදීම ඒරින අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල C. ඒ අනුපාතය සමාන වෙනවා 10ට කලින් ගණනය කරලා තියෙනවා. ඒ ආදේශ කිරීමට ලකුණු 3යි. ඒකක සුළු වෙනවා. උතුර අපිට ලැබෙනවා 0.1 අඩු කිරීම C සමානයි 10යි C. එතකොට 11යි C සමානයි 0.1යි. C සමානයි 0.1 බෙදීම 11යි. බිින්දුවට 11ව බිින්දුවයි, දශමතිත 1ට 11ව බිින්දුවයි, අකට බිින්දුවක් දැම්ම 10ට 11ව බිින්දුවයි, අකට බිින්දුවක් දැම්ම 100ට 11ව 9යි. 9ක් 11 99යි. 100ෙන් 99ක් අඩු වුනහම 1යි. අකට බිින්දුවක් දැම්ම 10යි. 10ට 11ව බිින්දුවයි. අකට බිින්දුවක් දැම්ම 100යි. 100ට 11ව 9යි. ඒතර C වල අගය අපිට ලැබෙනවා 9.09 ගුණ කිරීම 10 3 වෙනි බලේ. ඝන ඩෙසිමීටර මවුල C ප්‍රමාණයක සාන්ද්‍රණය තියෙනවා කියලා හිතුවේ ඒරින අයනවල. ඒතර අපිට ලැබෙනවා ඒරින අයන සාන්ද්‍රණය සමානයි ඝන ඩෙසිමීටර මවුල 9.09 ගුණ කිරීම 10 3 වෙනි බලේ. ඒ වගේ 10 ගුණයක සාන්ද්‍රණය තියෙන්න ඕනේ HA වලට. ඒ නිසා අපිට කියන්න පුළුවන් ද්‍රාවණයේ HA සාන්ද්‍රණය මේ වගේ 10 ගුණය. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර මවුල 9.09 ගුණ කිරීම 10 දෙවෙනි බලේ. C වලගේ ගන්න කෙරුවා ලකුණු 2යි. ඒරින අයන සාන්ද්‍රය ගන්න කෙරුවා ලකුණු 2යි. HA සාන්ද්‍රය ගන්න කෙරුවා ලකුණු 2යි. මේ ගණනය කිරීම කරන වෙලාවේදී අපි භාවිතයට ගත් උපකල්පන දෙකක් තියෙනවා. එක උපකල්පනයක් තමයි භෂ්මය ඝණයක් විදිහට ද්‍රාවණයේ දියකල බව. ඒ උපකල්පනේ ලියලා තිබ්බට ලකුණු 2යි. භෂ්මයේ ඝණයක් විදිහට දියකලේ නැත්තම් HA සාන්ද්‍රණය මෙහෙම ඒරින අයන සාන්ද්‍රයට සමාන ප්‍රමාණයක් අඩු කරන්න බෑ. ද්‍රාවණ පරිමාව වෙනස් වෙන හින්දා. ඊළඟ උපකල්පනය තමයි මේ ද්‍රාවණය තුල පවතින HA සාන්ද්‍රය ඝන ඩෙසිමීටර වල 0.1 අඩු කිරීම C. ඒ ප්‍රමාණයෙන් කොටසක් මේ ප්‍රතික්‍රියාව සඳහා වැය වෙනවා. ඊළඟට මේ ප්‍රතික්‍රියාව හින්දා ඒරින අයන සුළු ප්‍රමාණයක් හැදෙනවා. ඒ නිසා ඒරින අයන සාන්ද්‍රය ඝන ඩෙසිමීටර වල C ට වඩා ටිකක් වැඩි වෙනවා. HA සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර වල 0.1 අඩු කිරීම C ට වඩා ටිකක් අඩු වෙනවා. HA දුබලාම්ලික නිසා ඒ සාන්ද්‍රණ වල සිදුවන වෙනස නොගිනිහ කිව උපකල්පනය. ඒ අදහසට ලකුණු 2යි. 4 වෙනි කොටස. ඉහත දෙක කොටසෙහි ව්‍යුත්පන්න කරන සම්බන්ධතාව උපයෝගී කරගනිමින් ද්‍රාවණයෙහි HA සාන්ද්‍රණය සමානයි ඒරින අයන සාන්ද්‍රය වන අවස්ථාවේදී pH අගය ගණනය කරන්න. HA සාන්ද්‍රණය ඒරින අයන සාන්ද්‍රය සමාන වෙනවා නම් මේ පදයේ බෙදීම මේ පදයේ 1යි. එතකොට මේ පැත්තේ අපිට අගයන් ආදේශ කරන්න පුළුවන් හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය බෙදීම KA සෙල්සියස් එක 25 දී HA වල KA ඝන ඩෙසිමීටර මවුල 1 ගුණ කිරීම 10.5යි. එතකොට ලැබෙනවා හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රය සමානයි ඝන ඩෙසිමීටර මවුල 1 ගුණ කිරීම 10.5. ඒ අගය ගණනය කරගත්තට ලකුණු 2යි. දැන් pH අගය ගණනය කරන්න පුළුවන්. pH අගය සමානයි ඍණ ලඝු 10 පාදයට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රය 1 ගුණ කිරීම 10.5 වෙනි බලය කියන්නේ 10.5 වෙනි බලය. ඍණ 10.5 10 පාදයේ ලඝු ගණක කියන්නේ ඍණ 5යි. ඍණ 5 ගුණ කිරීම ඍණ 5යි. ඒ ද්‍රාවණයේ pH අගය 5යි කියලා ගන්න කරගත්තට ලකුණු 3යි. පස්වෙනි කොටස. ආරම්භක සාන්ද්‍රයේ ඝන ඩෙසිමීටර මවුල 0.05ක් වන HA ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 55ක් ආරම්භක සාන්ද්‍රයේ ඝන ඩෙසිමීටර මවුල 0.05ක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 50ක් සමග මිශ්‍ර කළ විට ලැබෙන ද්‍රාවණයේ pH අගය ගණනය කරන්න. ඒතර අපිට ඉස්සෙල්ලාම ගණනය කරන්න පුළුවන් යෙදු HA මවුල ගණන. සමීකරණය සාන්ද්‍රය සමානයි මවුල ගාන බෙදීම් පරිමාව දෙපසම පරිමාවෙන් ගුණ කරනවා. එතකොට මවුල ගාන සමානයි සාන්ද්‍රණය ගුණ කිරීම පරිමාව. HA ද්‍රාවණයේ සාන්ද්‍රය ඝන ඩෙසිමීටර මවුල 0.05යි. ගුණ කිරීම ද්‍රාවණ පරිමාව ඝන සෙන්ටිමීටර 55යි. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර 55 ගුණ කිරීම 10 3යි.
ගණ ඩෙසිමීටර් ගණ ඩෙසිමීටට සුළු වෙනවා. පස්වරක් පහ විසිපහයි, පහයි දෙකක් ඉතිරි, පස්වරක් පහ විසිපහයි දෙකයි විසිහතයි. දශමස්ථාන දෙකයි, දෙකයි දශම හතයි පහ ගුණ කිරීම දහයිරින තුන්වැනි බලයේ ඒකකයේ මවුල ඒ අගේ ගන්නේ කරගත්තර ලකුණු දෙකයි. ඊළඟ අපිට ගන්න කරන්න පුළුවන් යෙදු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රය ගන් ඩෙසිමීටර් මවුල 0.05යි. ගුණ කිරීම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර 50යි. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර 50 ගුණ කිරීම 10^3යි. ඝන ඩෙසිමීටර ඝන ඩෙසිමීටර සුළු වෙනවා. පස්වරක් 50 250යි, දශමස්ථාන 2යි. මවුල 2.5 ගුණ කිරීම 10^3යි. එයාගේ ලබා ගත්තට ලකුණු 2යි. HA සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරනවා. HA අම්ල අණුවකින් H+ එකක් පිට වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් හයිඩ්‍රොක්සයිඩ් අයන එකක් පිට වෙනවා. එතකොට හැදෙන්න ඕනේ ජල අණු එකක්. සෝඩියම් ධන අයන සහ ඒරින අයන වලින් හැදෙනවා NaA ලවණය. ඒ තුලිත රසායනික සමීකරණ ලියලා තිබා ලකුණු 2යි. දැන් අපිට පැහැදිලි සීමාකාරී ප්‍රතික්‍රියකය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හේතුව HA අම්ලයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන එකට එක මවුල අනුපාතයෙන් යොදලා තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය HA ප්‍රමාණයට වඩා අඩුයි. සීමාකාරී ප්‍රතික්‍රියක අඳුරගත්තට ලකුණු 2යි. දැන් අපිට ගන්නේ කරන්න පුළුවන් ප්‍රතික්‍රියා කළ HA අම්ල මවුල ගාන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන්න සමානයි ප්‍රතික්‍රියා කළ HA අම්ල මවුල ගාන. ඒ කියන්නේ මවුල 2.5 ගුණ කිරීම 10^3යි. ඒ යගේ ගන්නේ කරගත්තට ලකුණු 2යි. එහෙනම් අපිට ගණනය කරන්න පුළුවන් ඉතිරි HA මවුල ගාන. යොදපු HA මවුල ගාන මවුල 2.75 ගුණ කිරීම 10^3යි. අඩු කරන්න ඕනේ වැයුණ HA මවුල ගාන මවුල 2.5 ගුණ කිරීම 10^3යි. දහරින තුන්වැනි බලයේ පොදු සාධකය දශමස්ථාන දෙකක් තියෙනවා, දශමස්ථාන එකක් තියෙනවා. දශමස්ථාන ගන්න සමාන කළා. 5න් බිංදුවක් අඩු කරපුවාම 5යි, 7න් 5ක් අඩු කරපුවාම 2යි. දශම තිත 2න් 2ක් අඩු වුණාම 0යි. ඉතිරි HA අම්ල මවුල ගන්න මවුල 0.25 ගුණ කිරීම 10^3යි. අපිට ලියන්න පුළුවන් 2.5 ගුණ කිරීම 10^4යි කියලා. ඒ යගේ ගන්න කරගත්තර ලකුණු 2යි. එහෙනම් අපිට කියන්න පුළුවන් ඉතිරි HA සාන්ද්‍රණය HA අම්ලයේ මවුල ගාන ඉතිරි වෙලා තියෙන මවුල 2.5 ගුණ කිරීම 10^4යි. ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර 55යි, ඝන සෙන්ටිමීටර 50 එකතුනේ. එතකොට ද්‍රාවණ පරිමාව ඝන සෙන්ටිමීටර 105ට බොහොම ආසන්නයි. ඝන ඩෙසිමීටර 0.1යි 0.5යි. එතකොට 1.05 ගුණ කිරීම 10^1 බලය කියලා ලියන්න පුළුවන්. ඝන ඩෙසිමීටර මවුල 2.5 බෙදීම 1.05, 10^4 බෙදීම 10^1 බලය. එතකොට 10^3 බලය. සුළු කිරීම අවශ්‍ය වෙන්නේ මේ විදිහට අගය ගන්නේ කරගත්තර ලකුණු 2යි. සෑදෙන ඒරින අයන නැත්තම් NA ලවණයේ වැදගත්ද නොවැදගත්ද? වැදගත්. හේතුව HA දුබල අම්ලයක් හින්දා මේ ද්‍රාවණයේ තියෙන ඒරින අයන HA වල ආම්ලික විඝටනය ඇති කරන සමතුලිතතාවයට බලපානවා. එනිසා අපි ගණනය කරගන්න ඕනේ සෑදුණු ඒරින අයන නැත්තම් NaA මවුල ගාන. සීමාකාරී ප්‍රතික්‍රියකයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉඳා හැදෙන NaA මවුල ගාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානට සමානයි. ඒ කියන්නේ මවුල 2.5 ගුණ කිරීම 10^3යි. ඒ යගේ ගන්න කරගත්තර ලකුණු 2යි. එකෙන් ද්‍රාවණයේ ඒරින අයන නැත්තම් NaA සාන්ද්‍රණය ගණනය කරගන්න පුළුවන්. NaA මවුල ගාන මවුල 2.5 ගුණ කිරීම 10^3යි. ද්‍රාවණ පරිමාව ආසන්න වශයෙන් ඝන සෙන්ටිමීටර 105ක්. එතකොට ද්‍රාවණ පරිමාව ඝන ඩෙසිමීටර 0.1, 0.5ක් විතර වෙන්නේ.
දශමස්ථානකක් දකුණට ගන්නවා. එතකොට 1.05 ගුණ කිරීම 10 හරින එක්වෙනි බලය. 2.5 බෙදීම 1.05 ගුණ කිරීම 10 හරින තුන්වෙනි බලය බෙදීම 10 හරින එක්වෙනි බලය 10 හරින දෙවෙනි බලය. ඒකකයේ ඝන ඩෙසිමීටරයට මවුල. ඒ අගය ගන්නේ කරගත්තට ලකුණු 2යි. ලැබුණු ද්‍රාවණයේ HA සාන්ද්‍රය අපි ගන්න කරගෙන තියෙනවා. ලැබුණු ද්‍රාවණයේ Re9 සාන්ද්‍රය ගන්න කරගෙන තියෙනවා. එතකොට මේ ද්‍රාවණය තුළ HA ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. ඒ ආම්ලික සමතුලිතතාවය සඳහා සමීකරණ අපි කලින් ලියලා තියෙනවා. ඒක මේ අවස්ථාවේ නැවත ලියා ගන්න ඕනේ. ආරම්භක HA සාන්ද්‍රණය අපි දන්නවා. ඝන ඩෙසිමීටරයට මවුල 2.5 බෙදීම 1.05 ගුණ කිරීම 10 හරින 3යි. ද්‍රාවණයේ ආරම්භයේ හයිඩ්‍රෝනියම් අයන පවතිනවා. ජලයේ ස්වයං අයනීකරණයෙන් ලැබෙන අපි උපකල්පනය කරනවා. ජලයේ ස්වයං අයනීකරණයෙන් ලැබෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය නොගිනිය හැකි. ඒ උපකල්පනයේ ලිව්වට ලකුණු 2යි. ආරම්භයේ ද්‍රාවණයේ ඒරිනායන පවතිනවා. ඝන ඩෙසිමීටරයට මවුල 2.5 බෙදීම 1.05 ගුණ කිරීම 10 හරින දෙවෙනි බලය. අපි හිතමු HA අම්ලයේ විඝටනය ඝන ඩෙසිමීටරයට මවුල y. එතකොට හයිඩ්‍රෝනියම් අයන හැදෙන්න ඕනේ ඝන ඩෙසිමීටරයට මවුල y ප්‍රමාණයක්. Re9 හැදෙන්න ඕනේ ඝන ඩෙසිමීටරයට මවුල y ප්‍රමාණයක්. ආරම්භයේ HA ඝන ඩෙසිමීටරයට මවුල 2.5 බෙදීම 1.05 ගුණ කිරීම 10 හරින 3ක් තිබුණා. ඝන ඩෙසිමීටරයට මවුල y ප්‍රමාණයක් වැය වුණා. එහෙනම් සමතුලිතයේ තියෙන ප්‍රමාණය ඝන ඩෙසිමීටරයට මවුල 2.5 බෙදීම 1.05 ගුණ කිරීම 10 හරින 3 අඩු කිරීම y වී යුතුයි. ජලයේ ස්වයං අයනීකරණයෙන් ලැබෙන හයිඩ්‍රෝනියම් අයන ප්‍රමාණය නොගිනිය හැකි. ඝන ඩෙසිමීටරයට මවුල y ප්‍රමාණයක් හයිඩ්‍රෝනියම් අයන හැදුණා. එහෙනම් සමතුලිතයේ තියෙන්න ඕනේ ඝන ඩෙසිමීටරයට මවුල y ප්‍රමාණයක්. ආරම්භයේ Re9 තිබුණා. ඝන ඩෙසිමීටරයට මවුල y ප්‍රමාණයක් Re9 හැදුණා. එහෙනම් සමතුලිතයේ තියෙන්න ඕනේ Re9 ඝන ඩෙසිමීටරයට මවුල 2.5 බෙදීම 1.05 ගුණ කිරීම 10 හරින 2 එකතු කිරීම y ප්‍රමාණයක්. මේ විදිහට රයිස් ටේබල් එක ලිව්වට ලකුණු 2යි. HA දුබලාම්ලික නිසා ආරම්භක HA සාන්ද්‍රය සාපේක්ෂව HA වල විඝටනය නොගිනිය හැකි. ඒකේ අදහස තමයි 2.5 බෙදීම 1.05 ගුණ කිරීම 10 හරින 3වෙනි බලයේ අඩු කිරීම y ආසන්න වශයෙන් සමානයි 2.5 බෙදීම 1.05 ගුණ කිරීම 10 හරින 3 කියලා ගන්න පුළුවන්. ඒ වගේමයි 2.5 බෙදීම 1.05 ගුණ කිරීම 10 හරින දෙවැනි බලයේ එකතු කිරීම y ආසන්න වශයෙන් සමානයි 2.5 බෙදීම 1.05 ගුණ කිරීම 10 හරින 2 කියලා ගන්න පුළුවන්. ඒ ආසන්න කිරීම ටික කරලා තියෙනවට ලකුණු 2යි. HA වල K A සෙල්සියස් එක 25 දී ඝන ඩෙසිමීටර මවුල 1 ගුණ කිරීම 10 හරින 5යි. සමානයි හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය අපිට ගණනය කරගන්න ඕනේ. ගුණ කිරීම Re9 සාන්ද්‍රණය ආසන්න වශයෙන් ඝන ඩෙසිමීටරයට මවුල 2.5 බෙදීම 1.05 ගුණ කිරීම 10 හරින 2යි. බෙදීම HA සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 2.5 බෙදීම 1.05 ගුණ කිරීම 10 හරින 3ක් විතර වෙන්නේ. මේ විදිහට අගයන් ආදේශ කළාට ලකුණු 2යි. ඒකකයට ඒකකයේ සුළු වෙනවා. 2.5 බෙදීම 1.05 2.5 බෙදීම 1.05 සුළු වෙනවා. 10 හරින දෙවෙනි බලයක් සුළු වෙනවා. එතකොට 10 හරින එක්වෙනි බලය. එතකොට අපිට ලැබෙනවා හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය සමානයි 10 හරින 5වෙනි බලය ගුණ කිරීම 10 හරින එක්වෙනි බලය 10 හරින 6යි. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 10 හරින 6ක් වෙනවා. ඒ අගය ගණනය කරගත්තら ලකුණු 2යි. එතකොට pH අගය ලැබෙනවා ඍණ ලඝු 10 පාදයට 10 හරින 6වෙනි බලය. 10 හරින 6වෙනි බලයේ 10 පාදයේ ලඝුණ එක කියන්නේ ඍණ 6යි. ඍණ ගුණ කිරීම ඍණ 6 කියන්නේ ධන 6යි.
එතකොට මේ ද්‍රාවණයේ pH අගය 6ක් වෙනවා. ඒ අගය ගන්නේ කරගත්තා ලකුණු 2යි. මේ ගන්නේ කිරීමට අනුව y වල අගය 10 හරින 6ක් වෙන්නේ. එතකොට මේ අගයට සාපේක්ෂව 10 හරින 6ක අගය නොසලකා හැරීම සාධාරණයි. හැබැයි ද්‍රාවණය තුල ඝන ඩෙසිමීටර මොල 10 හරින 6ක හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රයක් තියෙනවා කියන්නේ ජලයේ ස්වයං අයනීකරණය නොසලකා හැරීම සාධාරණ නැහැ. ඒ වුණාට උසස් පෙළ මට්ටමේදී ජලයේ ස්වයං අයනීකරණය සලකමින් ගණනය කිරීම අමාරුයි මේ තත්ත්වය යටතේදී. HA කියන දුබල අම්ලයේ විතරක් තිබුණා නම් ගණනය කිරීම කරන්න පුළුවන්. ඒ විදිය ගණනය කිරීම කරන විදිය මම කියලා දීලා තියෙනවා. මෙතනදී HA කියන දුබල අම්ලයේ ඒරිණයි දෙකම තියෙන නිසා ගණනය කිරීම උසස් පෙළ මට්ටමේදී කරන්න අමාරුයි.